ධර්මානුශාසනාව වස්සාන සමය තුළ පවත්වන ධර්මදේශනාව මාලාවේ තවත් ධර්මදේශනාවක්. අද දේශකයන්න් වහන්සේ කළුතර නාගොඩ ශ්‍රී ජිනවංස යෝගාශ්‍රම ආදිවාසී පූජ්‍ය ගලමඩ සම්බුද්ධාලෝක ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බහුං වේ සරණං යන්ති පම්බතා නිවනානි ච ආරාම දුක්ඛ චේතනානි manussාබයතංජිතා නේතං කෝ සරණං කේමං නේතං සරණ මුන්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුංචති යෝ ච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චන්තාරි අරිය සංචානි සම්මප්පඤ්ඤාය පංසති දුංකං දුංක සමුම්පාදං දුංකං සච අතිංකමං අරියං චණ්ඨංගිකං මංගං දුක්ඛෝපසමගාමිනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුන්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිහත්තු දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවකදී දේශනා කොට වදාළ ධර්ම දේශනයකට අයිති ගාථා පෙළක් මේ මාතෘකා වශයෙන් ඉදිරිපත් වුණේ. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයෙහි සාරාණි උපෝසත දවසක් වන නිකිණිපුර පසළොස්වක පොහෝ දවසේදී ආගමානුකූල වත්පිළිවෙත් යෙදී සිටින මේ සැදැහැවතුන් සෑම දෙනා වෙත ඉතා වටිනා දහම් පදයක් ඉදිරිපත් කරන්නයි දැන් මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අද දවස කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම් පුරාගෙන ආව අපේ සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික එවැගේම සතිමන්ත ගතිමන්ත දිතිමන්ත බහුත්‍ර තුපට්ඨාග කියන මේ තනතුරුලාභී ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව සෞඛලසුන් ජයාරගෙන මහරහත් භාවයට පත් වී වදාළ දවස නිකිණිපුර පසළොස්වක පොහෝ දවසයි. ඒ වගේම සරුවත්නයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව තෙමාසයක් පිරුණු දවසේදී ප්‍රබින්න ප්‍රතිසම්බිදා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා 500 නමක් විසින් ප්‍රථම ධර්ම සංගායනා පැවැත්වීමේ කටයුතු ආරම්භ කොට වදාළ දවසත් නිකිණිපුර පසළොස්වක පොහෝ දවසයි. ඒ නිසා මේ පුර පසළොස්වක පොහෝ දවසේදී බෞද්ධයන් වශයෙන් අප්‍රමාණ දාන සීල භාවනාදී පින්කම් සිදු කරගන්න අතරට මේ පින්වතුන්ලා සෑම දෙනාම උදෑසන කාලයේ පටන් සිල් පේවෙලා අප්‍රමාණ කුසල ධර්ම ජීවිත තුළ නිදහම් කරගැමිනුයි පවතින්නේ. ඒ නිසා දැන් මේ සවස් කාලයේදී බලාපොරොත්තු වෙන්නේ දහම් පදයකට සවන් දීලා සෑම දෙනා විසින් ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරගන්නයි. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ධර්මානව ජීවමාන වැඩ ඉන්න කාලයේ සැවැත් නුවර රජකම් කළේ පසේනදී කොසල් මහරජතුමා.
ඒ කොසල් මහ රජතුමාගේ පියාණන් පිය මහ රජුරුව තමයි මහ කොසල් රජතුමා කියලා කියන්නේ. ඒ මහ කොසල් රජතුමාගේ බොහොම හොඳින් දැනුගත් පුරෝහිතකම් කරපු කෙනෙක් හිටියා අග්නිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා කියලා. ඉතින් මෙන්න මේ අග්නිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා තමයි මහ කොසල් රජතුමාට උපදෙස් ලබා දුන්නේ. එතුමා බොහොම ගරුභාවනීය ව්‍යක්ත කෙනෙක්. ඒ මහ කොසල් රජතුමාගේ අභාවයෙන් පස්සේ එතුමාගේ පුත් පසේනදී කොසල් මහ රජතුමා රාජ්‍යයට පත් වුණා. එතුමා කල්පනා කළා මගේ පියතුමාටත් උපදෙස් ලබා දුන්නේ මේ අග්නිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා. ඒ නිසා මම මෙතුමාව පුරෝහිත තනතුරේ තියාගන්න ඕන කියලා පුරෝහිත තනතුර බාර දුන්නා. ඔය අතර රාජසභාවට මේ අග්නිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා එනවනම් මහරජතුමා ඉස්සරහට ගිහිල්ලා පෙරගමන් කරලා එතුමා පිළිගන්නවා. ඒ වගේම මහරජතුමාට සමාන ආසනයක් මේ පුරෝහිත බ්‍රාහ්මණතුමාට ලබා දෙනවා. හැබැයි මේ පුරෝහිත බ්‍රාහ්මණතුමා දැන් වයස්ගතයි. ඒ නිසා මෙතුමා කල්පනා කළා මේ රජවරු කියන ඇත්ත සන්තෝෂ කරන්න පුළුවන් උදවිය නෙවෙයි. ඒ නිසා රජවරු සමග එක හා සමාන විදියට සම්පත් විඳින්න ඕනේ සමාන වයසේ අයයි. ඒ නිසා මම මේකට ගැළපෙන්නේ නැහැ. කොයි වෙලාව හරි අත්වැරදීම සිද්ධ වුණොත් රජතුමා මට දඬුවම් කරන්න පුළුවන්. ඒ නිසා මට හොඳම ජීවිතය තමයි දැන් වයස්ගත වෙලා ඉන්නේ. ඒ නිසා මම පැවිදි වෙන්න ඕන තවත් පැවිද්දෙන්. ඒ නිසා මෙතුමා මොකද කළේ? රජතුමාගෙන් අවසර ලබාගෙන තවත් පැවිද්දටපත් වෙන්න කිසිපෞජ්ජාවෙන් පැවිදි වුණා. ඉතින් ඒ වෙනකොට අපේ සිද්ධාර්ථ මහා බෝසතුන් වහන්සේ ඉපදිලා නම් හිටියා. ඒ වුණාට ලෞතුරා බුදු වෙලා හිටියේ නැහැ ඒ වෙනකොට. ඉතින් මෙතුමා ඉපදුණු බව දන්නේත් නැහැ. ඔය අතර මෙතුමාගේ ආශ්‍රමේ හදාගත්ත අංගමගද දෙරටත් කුරු රටත් අතර ප්‍රදේශයක ආශ්‍රමයක් හදාගෙන විශාල තවත් පිරිසක් ඒක රාශී කරගෙනයි මෙතුමා තවත් දම් පිරුවේ. මෙතුමාට හිටිය විශාල පිරිසක් අනුගාමික පිරිසක් දහසක තවත් පිරිසක් හිටියා. ඔය අතර මෙතුමා ගුරුතන තියාගෙනයි ඒ සෑම දෙනා කටයුතු කරන්නේ. මෙතුමා විසින් තමන්ගේ ශිෂ්‍ය පිරිසට උපදෙස් දුන්නා තමන්ට යම්කිසි විදිහේ කාම විතර්කයක් ව්‍යාපාද විතර්කයක් ඇති වුණාම මේ ස්ථානයේ වැලිගොටුවක් ගෙනල්ලා ගොඩගසන්නේ කියලා. ඒ අනුව අර සියලුම දෙනා විසින් කරන්නේ ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් ඇති වුණාම වැලිගොටුවක් ගෙනල්ලා එක තැනකට දානවා. ඉතින් ඔය විදිහට එතන විශාල වැලි කන්දක් හැදුනා. ඔය වැලි කන්දට අධිග්‍රහිත වුණා මහා ගෝර විස තියෙන නාගරාජයෙක්. ඔය අතර දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් නැගිටලා ලෝකෙ දිහා බුදු ඇසෙන් බලද්දී පෙනී ගියා මේ අග්නිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා. ඉතින් මෙතුමා මිනිසයන්ට විශේෂ අනුශාසනයක් කරනවා පුරෝහිතතුමා. මොකද්ද කරන අනුශාසනාව? යම්කිසි විදියේ බියක් ඇති වුණා නම්, සන්ත්‍රාසයක් ඇති වුණා නම්, රෝමෝද්ගමනයක් ඇති වුණා නම් ආරාම දේවතාවෝ, වෘක්ෂ දේවතාවෝ, පර්වත දේවතාවෝ සරණ යන්න කියලා. අන්නේ විදියට ආරාම දේවතාව, වෘක්ෂ දේවතාව, පර්වත දේවතාවෝ සරණ යනවන ඒ සියලුම බිය සන්ත්‍රාස රෝමෝද්ගමන විපත්ති කරදර සිදු නොවේ සිතක් ශාන්තියක් උදාපත් වෙනවා කියලා මේ පුරෝහිතතුමා උපදෙස් දුන්නා. අර දානමානාදීන් අපූපස්ථාන කරන දායක කාරකාදීන්ට එහෙම අවස්ථාවක තමයි භාග්‍යවතුන් වහන්සේගේ බුදු ඇසට මේ පිරිස ලක් වෙන්නේ. ඉතින් අද කාලේ වුණත් බොහෝ විට දැන් මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා දූපතට වැඩම කරන් නිහතදී ලංකාවේ අයත් ඔය විදියට ආරාම දේවතාව, වෘක්ෂ දේවතාව, පර්වත දේවතාව තමයි සරණ ගියේ. ඒ මොකද ඒ ඇත්තන්ගේ විපත්ති කරදර මගහරවා ගන්න, සිතක් ශාන්තිය සලසා ගන්න. නමුත් භාග්‍යවතුන් වහන්සේදා මේ කාරණය දැකලා මුගලන් මහරහතන් වහන්සේ කැඳවලා විධාන කළා මෞද්ගල්‍යානය. අර අග්නිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා විශාල අනුගාමික පිරිසක් හදාගෙන මිනිසයා නිකරුණේ නොයෙක් විදිහේ වැරදි අරමුණු කරා යොමු කරවෙනවා. ඒ නිසා ඒ ඇත්ත දමනය කරන්න කියලා. ඒ වෙලාවේ මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ ප්‍රකාශ කළා ස්වාමීනි,
එතන විශාල සේනාවක් ඉන්නවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේත් වඩිනවනම් සුදුසුයි කියලා. භාග්‍යවතුන් වහන්සේ අදාළ මෞද්ගල්‍යයන් ඉස්තවිරයන් වහන්සේ මුලින් වඩින්න, මමත් ඊට පස්සේ වඩිනවා කියලා. ඒ අනුව මුගලන් මහරහතන් වහන්සේ මේ අග්නිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වැඩියා. ඒ වැඩම කරන්න මත්තෙන් අදිත්‍යාන බලයෙන් විශාල වරුසාවක් ඇති කළා. ඒ වරුසාව නිසා මොකද වුණේ? අර එකත ඒක රාශී වෙලා හිටිය තවත් පිරිස වෙන් වෙලා තමන්ගේ කුටිවලට ගියා. රහතන් වහන්සේට ඕන වුණේ මේ අග්නිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමා තනි කරගන්නයි. ඒ අනුව රහතන් වහන්සේ වැඩම කරලා මේ අග්නිදත්ත පුරෝහිතතුමාට කතා කළා අග්නිදත්ත කියලා. ඉතින් මේ අග්නිදත්ත පුරෝහිතතුමාගේ නම කියලා කතා කරන සමත් කෙනෙක් ඒ අහල පහල ඇත්තේ නැහැ. ඒ නිසා මෙතුමා බැලුව කවුද මේ මගේ නම කියලා කතා කරන්නේ. ඒ වෙලාවේ පෙනී ගියා මේ පැවිදි වෙච්ච කෙනෙක් ඇවිත් ඉන්නවා. ඉතින් අසා හිටිය තමුන්නාසේ කවුද? මම මේ අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙක්. මට අද මේ ආශ්‍රමේ නවතින් ඉඩ තියෙනවද? නෑ, මේ හැම කුඩසේනාසනයකම තවත් පිරිස ඉන්නවා. ඒ නිසා දෙන්න ඉඩක් නෑ. රහතන් වහන්සේ ප්‍රකාශ කළා පැවිදි වෙච්ච අයට ගෙවල් දොරවල් වල යන්න බෑ, පැවිදි වෙච්ච අය ඉන්න තැනකටමයි එන්නේ. ඒ නිසා කොහොම හරි ඉඩ හදලා දෙන්න කියලා. ඉතින් අවසානයේ අහුවර වැලිගොඩේ කවුද ඉන්නේ? ඒ වැලිගොඩේ මම ඉන්නද? ඒ වැලිගොඩේ නම් එන්න ඉන්න අවසර දෙන්න පුළුවන් කමක් නෑ. ඒ වැලිගොඩේ ඉන්න විශාල නාගරාජයේ ගෝර විස තියෙන නිරහතන් වහන්සේ ඇසුව මගේ කැමැත්තෙන් මං ඉන්නද? මා මට නම් ඉතින් කියන්න දෙයක් නෑ. හැබැයි යම් කරදරයක් වුණොත් මට දොස් කියන්න එපා. ඉතින් අවසානයේ මුගලන් මහරහතන් වහන්සේ කැමැත්තෙන්ම මේ වැලිගොඩ උඩ තමයි එදා වැඩ හිටියේ. මේ නාගරාජය රහතන් වහන්සේ එනව දැකලා විශාල දුම් පිට කරන්න ගත්තා. රහතන් වහන්සේ ත්‍රිදි බලෙන් ඊටත් වඩා විශාල දුමාරයක් පිට කළා. ඉතින් මේ දුමාරය බඹලව දක්වා පැතිරී ගියා. ඒ තරම් විශාල දුමාරයක්. අවසානයේ මේ නාගරාජයාට දරාගත නොහැකි වුණා මේ විස දුම. ඒ නිසා මොකද වුණේ? ගිනි ගන්න පටන් ගත්තා. ගිනි පිට කළා. ඒ වෙලාවේ රහතන් වහන්සේ තේජෝ කසින සමාපatti බලයෙන් ඊටත් වඩා විශාල ගිනි පිට කළා. අවසානයේ මේ නාගරාජයා කොච්චර දපණේ වුණාද, දමනේ වැටුණාද කියනවා නම් මේ රහතන් වහන්සේ වැලිගොඩේ වාඩි වෙලා ඉන්නවා. අර පෙන ගොබේ සිරසට කුඩයක් වාගේ දරාගෙන හිටියා. ඒ වෙලාවේ මේ තවත් පිරිස ඇවිල්ලා බැලුවා මේ ශ්‍රමණයන් වහන්සේට මොකද වුණේ කියලා. කිසිම විපත්තියක් නැ නාගරාජය දමනිය වෙලා. අවසාන මේ ඇත්තෝ කල්පනා කළා මේ උත්තමයන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උතෙන්ට වැඩියා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඒ වෙලාවේ මේ තවත් පිරිස අසා හිටියා, ඔබ මේ වන්දනා කරන උතුමන් වහන්සේ කවුද? ඔබ වහන්සේටත් වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? මොනවද මේ අහන්නේ? මේ තමයි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ. මන් උන්වහන්සේගේ ශ්‍රාවකයේ ශිෂ්‍යය කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අග්නිදත්ත පුරෝහිත බ්‍රාහ්මණතුමාගෙන් අසා හිටියා, පුරෝහිතතුමනි, ඔබ මේ මනුෂ්‍යයන් සිදු කරන අනුශාසනා මොකද්ද? ගෞතමයන් වහන්සේ මම කියලා දෙනවා, යම් කරදරයක් වුණාම, විපත්තියක් වුණාම ආරාම දේවතාවෝ, වෘක්ෂ දේවතාවෝ, පර්වත දේවතාවෝ සරණ යන්න කියලා. එතකොට ඒ සියලු බිය සන්ත්‍රාස විපත්ති කරදර මගහැරෙනවයි කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ මාතෘකා කළ ගාථා පෙළ. බහුම්වේ සරණං යන්ති පබ්බතානි වනානි ච ආරාම රුක්ඛ චේත්‍යානි මනුසා භයතජ්ජිතා. බොහෝ තැතිගත් මනුෂ්‍යයන් විසින් ආරාම දේවතාවෝ, වෘක්ෂ දේවතාවෝ, පර්වත දේවතාවෝ සරණ යනවා. ඒ විදිහට සරණ යන්නේ අර බිය තැති ගැනීම ආදී නැති කරගන්න, සිතක් ශාන්තියක් උදාපත් කරගන්න. නමුත් සරුවත්ඥයන් වහන්සේ දේශනා කරනවා, නේතංකෝ සරණං කේමං, නේතං සරණ මුත්තමං, නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ විදියට ආරාම දේවතාවෝ, වෘක්ෂ දේවතාවෝ, පර්වත දේවතාවෝ සරණයම නිර්භය සරණයමක් නෙමෙයි. එවැගේම උත්තම සරණයමක් වෙන්නේ නැහැ, ශ්‍රේෂ්ඨ සරණයමක් නොවේයි,
දුකින් අත මිදීමක් සිද්ධ වෙන්නේ නැ මේ විදියට ආරාම දේවතාවෝ බුරුක්ෂ දේවතාවෝ සරණ ගියයි කියලා. මේ වර්තමානි වුණ බොහෝ දෙනා ඔය විදියට නොයෙක් විදිය දෙවි දේවතාවෝ අදහනවා. නොයෙක් බාරහාර වෙනවා. නොයෙක් කටයුතු සිද්ධ කරනවා දෙවියන් වෙනුවෙන් වතාවා සිද්ධ කරනවා පුද සත්කාර සම්මාන සැලකිලි මේවා දක්වනවා. ඒ මොකද අර තමන්ට තියෙන කරදර විපාසියල නැති කරගන්න දුකින් අත මිදෙන්න. නමුත් ඒ සරණයම උත්තම සරණයමක් වන්නේ නැ. නිර්භය සරණයමක් වන්නේ නැ. ශ්‍රේත සරණයම බවට ඒ සරණයම පත්වන්නේ නැ. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. නමුත් යම් කෙනෙක් බුද්ධ රත්නය සරණ යනව නම් ධර්ම රත්නය සරණ යනව නම් සංඝ රත්නය සරණ යනව නම් මෙන්න මේ රත්නත්‍රය සරණ යනව නම් මේ සරණයම තමයි උත්තම සරණයම බවට පත් වෙන්නේ. එහෙනම් මෙන්න මේ කියන සරණයම සිදු කරගත්තා නම් ඒ සරණයමට පත්වෙච්ච කෙනා චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. චතුරාර්ය සත්‍ය ධර්මය මනා නුවණින් දැක ගන්නට සමර්ථ වෙනවා මෙන්න මේ තුනුරුවන් සරණ යන කෙනා. ඒ නිසා දැන් මේ විදියට සලකා බලනකොට පින්වතුනි මනුෂ්‍යයන්ට නොයෙක් විදියේ විපත්තිකර අවස්ථාවන් උදාපත් වෙනවා. බය තැතිගැනීම් ඇති වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මනුෂ්‍යයන්ට ඇති වෙනවා 25 ආකාර බයක්. 25 ආකාරයක බයක් ඇති වෙනවා. මොනවද 25 ආකාරයක බය? ජාති ජරා ව්‍යාධි චුති ච සෝකෝ තේ කාලික පංච දසී ච හොಂತಿ චෝරාරි රාජ උදක පාවකෝ ච දණ්ඩෝ භයෝ දුංගතිං ගෝර රෝගෝ අත්තානුවාදෝ ච පරානුවාදෝ බුද්ධෝ වදේ පංච වීසති මේ බයාති. මේ ගාථාවේ සඳහන් වෙනවා 25 ආකාරයක බයක්. ජාති ජරා ව්‍යාධි චුති ච සෝකෝ. ජාති කියන්නේ ඉපදීම නැමැති බය ඇති වෙනවා. ජරාව කියන්නේ දිරායාම නැමැති බය ඇති වෙනවා. ඒ වගේම ව්‍යාධිය නැමැති බය ඇති වෙනවා. මරණය නැමැති බය ඇති වෙනවා. ශෝකය නැමැති බය ඇති වෙනවා. මෙතන බය පහක් කියවුණා. මොනවද? ජාති බය, ජරා බය, ව්‍යාධි බය, මරණ බය, ශෝක බය. මේ කියන පහ තුනකින් වැඩි වෙනවා. ඒ කියන්නේ අතීත, වර්තමාන, අනාගත කියලා. එතකොට කීයද? 15ක් බවට පත් වෙනවා. ඊළඟ තවත් බය 10ක් තියෙනවා. මොනවද? සතුරුන්ගෙන් ඇතිවන බය. ඒ වගේම සොරුන්ගෙන් ඇතිවන බය. රජ්ජුරුවන්ගෙන් ඇතිවන බය. ජලයෙන් ඇතිවන බය. ඒ වගේම ගින්නෙන් ඇතිවන බය. ඒ වගේම දනමුගුරු ආදීන් ඇතිවන බය, දුක්ගති බය, රෝග බය, අත්තානුවාද බය, පරානුවාද බය. එතකොට 15යි 10යි 25යි. එහෙනම් මෙන්න මේ 25 ආකාරයේ බයක් ඇතිවීම නිසා මොකද වෙන්නේ? නොයෙක් පුද්ගලයන් සරණ යනවා. දැන් මේ අයට වුණ යම් කිසි විදි අපලයක්, උපද්‍රවයක් තියෙනවා කිව්වත් කොහෙද යන්නේ? දේවාල ගානේ නොයෙක් දේවල් කරා යමු වෙනවා, බාරහාර වෙනවා. එහෙනම් මේ බාරහාරාදිය සිද්ධ වෙන්නේ මොකක් මිනිසද? සිතක් ශාන්තියක් උදාපත් කරගන්නේ. එසේ නමුත් ඒ සරණයම ශ්‍රේෂ්ඨ සරණයමක්ද? නෑ, ශ්‍රේෂ්ඨ සරණයමක් නෙවෙයි. එහෙනම් යම් කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය සරණ යනව නම් අන්නේ සරණයම තමයි උත්තම සරණයම. දැන් අපි දෙවි දේවතාව සරණ යනවා, දේවාල ගාන යනවා. ඒ ගියාම සමහර විට අපි හිතමු සැනසීමක් වුණා කියලා. නමුත් ඒක සදාකාලික සුවයක් පිණිස හේතු වෙනවද? නෑ, සදාකාලික සුවයක් නෙවෙයි, తాවකාලික සුවයක් ලැබෙන්නේ. එහෙනම් తాවකාලික සිතක් ලැබෙනවා. හැබැයි ජාති ජරා ව්‍යාධි ආදී මේ වගේ අත මිදීමක් වෙනවද? නෑ, මේ වගේ අත මිදීමක් වෙන්නේ නැහැ. එහෙනම් තුනුරුවන් සරණ ගියා නම් අන්නේ පුද්ගලයා තමයි චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් ආબોධ කරගන්නේ, මනවින් දැකගන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛාර්ය සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යයයි. එහෙනම් මොකද්ද මේ දුක්ඛ සත්‍යය කියලා කියන්නේ?
කතමංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං මේ දුක්ඛ සත්‍යය නම් කවරේද ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණංපි දුක්ඛං පියේයි විප්පයෝග දුක්ඛෝ අපියේයි සම්පයෝග දුක්ඛෝ යම් පිංචන්න ලැබති සංකිතේන පංච උපාදානකන්දා දුක්ඛා මෙන දුක්ඛාර සත්‍යය ඒ කියන්නේ ජාතිය දුක්ඛ සත්‍යයක් ඉපදීම කියන්නේ දුක්ඛ සත්‍යයක් ජරාව කියන්නේ දුක්ඛ සත්‍යයක් ව්‍යාධිය කියන්නේ දුක්ඛ සත්‍යයක් මරණය කියන්නේ දුක්ඛ සත්‍යයක් ඊළඟට අප්‍රියයන් සමග එකතු වෙන්න ලැබීම දුක්ඛ සත්‍යයක් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක්ඛ සත්‍යයක් කැමති දෑ නොලැබීම දුක්ඛ සත්‍යයක් කොටින්ම කියනවනම් මොකද්ද මේ දුක්ඛ සත්‍යය කියන්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛය පංච උපාදානස්කන්ධය නිසා තමයි ජාතියට පත් වෙන්නේ ජරාවට පත් වෙන්නේ ළඩ වෙන්නේ මැරෙන්නේ ශෝක වෙන්නේ අඬන්නේ වැළපෙන්නේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධය තියෙන නිසා එහෙනම් ජාතියක් තියෙ නැත්නම් දුකක් තියෙනවද නෑ ජාතියක් නැත්නම් දුකක් කෙසේවත් ඇතිවන්නේ නැ එහෙනම් ජාතිය නිසා තමයි දුක ඇතිවන්නේ එහෙනම් ඇයි ඉපදීම දුකක් බවට පත් වෙන්නේ දැන් ඉපදීම කිව්වහම මව කුසට ආපු දවසේ ඉඳලා බිහිවෙන මොහොත දක්වා බිහිවෙලා මියෙදෙන මොහොත දක්වා තියෙන්නේ මොකද්ද දුක්ඛ සත්‍යයක් දැන් මව කුසේ ඉන්න කාලයේ තියෙනවා දුක් රාශියක් ගර්භාවක්‍රාන්ති මූලක දුක්ඛය කියලා තියෙනවා ගර්භ පරිහරණ මූලක දුක්ඛය කියලා තියෙනවා ඒ වගේම ගර්භ විපත්ති මූලක දුක්ඛය ගර්භ විජායන මූලක දුක්ඛය ඒ වගේම ගර්භ පරිහරණ ගර්භ විපත්ති මූලක දුක්ඛයම දුක් රාශියක් තියෙනවා ඒ කියන්නේ දැන් මව කුසේ දරුවෙක් වාසය කරනවා කොච්චර කාලයක්ද නව මාසයක් නැත්නම් දස මාසයක් වාසය කරනවා එතකොට මව කුස කියලා කියන්නේ අත්පය දිගහරින්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ මව කුස කියලා කියන්නේ පියුම් ගැබක් වාගේ තැනක් නොවේයි රන් කරඬුවක් වාගේ තැනක් නොවේයි රිදී කඳුවක් වාගේ තැනක් නොවේයි මව කුස කියලා කියන්නේ කොයි වගේ තැනක්ද ලෝකාන්තරික නරකය වාගේ අන්ධකාරයෙන් යුක්ත වෙච්ච ඒ වගේම ගූත නරකය වාගේ දුර්ගන්ධ වාතයෙන් පිරුණු ස්ථානයක් තමයි මේ කියන මව කුස. හරියට අසුචි වලක, වැසිගිනි වලක පණුවෙක් වාසය කරන්න වගේ අර දුර්ගන්ධය නිසා බොහොම අපහසුවෙන් අතපය ආදී දිගහරින්න හකුලන්නත් නැතුව මේ කුඩා දරුවෙක් මව කුසේ වාසය කරනවා. එහෙනම් ඒ විදිහ දුක්ඛස්කන්ධයට කියනවා ගර්භාවක්‍රාන්ති මූලක දුක්ඛය කියලා. මේ නිසා තමයි ඉපදීම දුකක් වෙන්නේ. ඊළඟට මේ මෞතුමිය වාඩි වුණත් මොකද වෙන්නේ? නැගිට්ටා, ඇවිද්දා, යම් කටයුත්තක් කළත් හැම දෙයකින්ම මේ කුසේ ඉන්න දරුවා පොඩි වෙනවා, තැලෙනවා. හරියට අහිකුණ්ඩකයකට අසු වෙච්ච සර්පෙක් වාගේ, සුරාසොඬෙකුට අසු වෙච්ච එළුවෙක් වාගේ පුදුම වේදනාවකට පත් වෙනවා. ඒ වගේ මෞතුමිය උණු ආහාරයක් ගත්තොත්, උණු ජලය පානය කළොත් ඒ දැනෙන වේදනාව කොහොමද? රත් වෙච්ච කබලකට වැටුණා වගේ වේදනාවක් ඇති වෙනවා. ඊළඟට මේ මෞතුමිය සිසිල් දෙයක් පානය කරනවා, සිසිල් ආහාරයක් ගන්නවා. දැනෙන වේදනාව කොයි වගේද? ලෝකාන්තරික නරකයට වැටුණා වගේ මහ දුකක් ඇති වෙනවා. එහෙනම් මේ දුක්ඛස්කන්ධයට කියනවා ගර්භ පරිහරණ මූලක දුක්ඛය කියලා. ඊළඟට ගර්භ විපත්ති මූලක දුක්ඛය. සමහර විටේ ගැබ මුලා වුණොත් එහෙම වෛද්‍යවරුන් විසින් අතිශයින්ම සියුම් ස්ථානවල සැත්කම් ආදිය කැපීම් ආදිය සිදු කරනවා. එයිදී ඇතිවන මහත් වේදනාවට කියනවා ගර්භ විපත්ති මූලක දුක්ඛය කියලා. ඒ වගේම ගර්භ විජායන මූලක දුක්ඛය. ඒ දරුවා බිහිවෙන්න ආසන්න වෙනකොට අර මව කුසේ ඇතිවන කර්මජ වාතයේ මගින් දරුවාගේ හිස පහතට හෙලනු ලබනවා. ඒ අවස්ථාවේ ඇතිවන වේදනාව හරියට ගල් පර්වතයකින් පහළට ඇතෑරියාගේ වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම අති සම්බාධක සහිත යෝනි මාර්ගයේ තෙරපෙමින් මිරිකෙමින් දරුවා බිහිවෙන අවස්ථාවේ දැනෙන වේදනාව සංඝාත නරකයෙහි පර්වත දෙකක් අතරට හසු වෙච්ච නිරසත්ත්වයෙකුට දැනෙන වගේ මහත් වේදනාවක් ඇති වෙනවා. ඒකට කියනවා ගර්භ විජායන මූලක දුක්ඛය කියලා. ඊළඟට ඒ දරුවා උපන්න ගමන්
දරුවා සෝදනව නාවනවා එයිදී ඇතිවන වේදනාව අලුත් තුවාලයකට ලුණු මිරිස් දාලා කොස්සකින් අතුල්ලන්න වගේ වේදනාවක් දැනෙනවා. එහෙනම් ඒකට කියනවා වහිර නිෂ්ක්‍රමණ මූලක දුක්ඛය. ඔය විදියට පින්වතුනි බිහි වෙන මොහොත දක්වා මොකද්ද තියෙන්නේ? මහා දුක්ඛස්කන්ධයක්. දැන් අපිට මතකයිද මේවා? නෑ මතක නෑ. ඒ වුණාට ඒ සියල්ලම අපි විඳලා තියෙනවා. ඊළඟට මනුෂ්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ සමහර විට ලොකු මහත් වෙලා අපි ද්වේෂය නිසා, ඒ වගේම රාගය නිසා ආහාර වර්ජනය කරමින් කටයුතු කරනවා. එතකොට ඒකෙදිත් මහා වේදනාවක් අපි විඳිනවා. සමහර විට වැරදි සීල වෘත සමාදම් වෙලා. එහෙනම් එහිදී විඳිනේ දුක්ඛස්කන්ධයට කියනවා ආත්මෝපක්‍රම මූලක දුක්ඛය. ඊළඟට තවත් තියෙනවා මේ ජීවත්වන කාලය තුළ අනුන් විසින් පිහිපාරවල් එනලා කඩු කිනිසි වලින් පහර දීලා දඩමුගුරු වලින් පහර දෙන නොඑක ආකාරයෙන් කරදර විපත්වලට පත් වෙනවා. එයිදී ඇතිවෙනේ දුක්ඛස්කන්ධය හඳුන්වනවා පරෝපක්‍රම මූලක දුක්ඛය. එහෙනම් මේ විදිහට උපන්න දවසේ ඉඳලා මව කුසට ආපු දවසේ ඉඳලා මොකද්ද තියෙන්නේ අපිට විඳින්න? දුකක්. එහෙනම් මෙන්න මේ නිසා තමයි මේ ජාතිය දුකයි කියලා කියන්නේ. ඊළඟට ජරාවට පත් වීම. ජරාවට පත් වෙනවා කියන්නේ මොකද්ද? දිරායනම. කුඩා කාලේ උපන්න දවසේ ඉඳලා ටිකෙන් ටික මොකද වෙන්නේ? මේ දිරායාමට තමයි අපි පත් වෙන්නේ. ඒක පේන්න ගන්නේ කොයි කාලෙද? දිරා ගිය බව වයස්ගත වුණා මොකද වෙන්නේ? කළු පාට තියෙන කොණ්ඩේ සුදු පාට වෙනවා. දත් ටික වැටෙනවා. හැම රැලි වැටෙනවා. ඉතින් ඔය විදිහ අප්‍රමාණ දුක්ඛස්කන්ධයක් ඇති වෙනවා. වාඩි වුණොත් නැගිට ගන්න බෑ. නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. කෑම ටිකවත් හරියට කන්න බෑ. නිතරම මොකද වෙන්නේ? අබල දුබල තත්ත්වයේ තමයි වාසය කරන්නේ. එහෙනම් ජරාවට අපි කැමතිද? ජරාවටපත් වෙනවට කැමතිද? නෑ, කැමති නැති නිසා මොකද කරන්නේ? ජරාව වහං කරගන්න උත්සාහවන්ත වෙනවනේ. දැන් හැම රැලි වැටෙනවා නම් මොකද කරන්නේ? නොඑක් විදිහේ ක්‍රීම් වර්ග ආලේපණය කරනවා. ඒ වගේම කොණ්ඩේ සුදු වෙනවා නම් ඒකටත් ඩයි කරනවා. ඒ වගේම දත් ටික දානවා. ඒ මොකද අපි ජරාවට කැමති නැති නිසා. එහෙනම් ජරාව කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍යයක්. ඒ වගේම වයස්ගත වුණාම මොකද වෙන්නේ? අනිත් අයගේ සැලකිල්ලත් බොහොම අඩුයි. ඒ නිසා මොකද වෙන්නේ? මානසිකවත් පීඩා විඳින්න සිද්ධ වෙනවා. තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න බැරි වුණාම මොකද වෙන්නේ? මහා අසහනයක් ඇති වෙනවා. එහෙනම් ජරාව කියන්නේ දුක්ඛ සත්‍යයක්. ඊළඟට ව්‍යාධිපි දුක්ඛෝ කියන්නේ ලෙඩවීම. දැන් ලෙඩවීම දුක්ඛ සත්‍යය බව වර්තමානයේ වැටහෙනවනේ නේද? මේ කොරෝනා වසංගතය නිසා මොනතරම් විපත්තිකර අවස්ථාවකට දුක්ඛිත තත්ත්වයකට මිනිස්සු පත් වෙලා තියෙනවද? ඒ නිසා මේ ශරීරයේ ඇතිවෙන නානා ප්‍රකාර රෝග තියෙනවා. ඉතින් ඒ රෝග නිසා මහා දුක්ඛස්කන්ධයකට පත් වෙනවා. ඒක තමයි ව්‍යාධිපි දුක්ඛය. ඊළඟ මරණ දුක්ඛය. මරණ දුක්ඛය කියන්නේ මේ ජීවිතයගේ අවසානය. ඒක දැනෙන්නේ තේ මරණාසන්න වෙලාවේ. අර අනාථපිණ්ඩික සිටුවරයාගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අසා සිටියනේ මහ සිටානි දැන් කොහොමද තත්ත්වේ කියලා. මොකද ලැබුණ පිළිතුර? දැන් දැනෙන වේදනාව කොයි වගේ කියලාද කියන්නේ සිටුවරයා. ස්වාමීනි දැන් දැනෙන වේදනාව ගෙරිමස් කපන කැත්තකින් උදරය කපන්න වගේ වේදනාවක් දැනෙනවා. ඒ වගේම තිරින්ගයකින් හිස තද කරන්න වගේ වේදනාවක් වෙනවා කියනවා. ඒ වගේම සත්‍තිමා පුරුෂය දෙන්නේ ගිනි මැඩයකට අල්ලගෙන ඉන්න වගේ පුදුමාකාර දාහයක් මට දැනෙනවා කියලා ප්‍රකාශ කරනවා. එහෙනම් ඒ මරණාසන්න වේදනාව දරාගත නොහැකි නිසා මොකද වෙන්නේ? අවසානයේ මල මුත්‍ර පවා පිට වෙනවා. එහෙනම් ඒක තමයි මරණ දුක්ඛය කියලා කියන්නේ. අවසාන අනික මැරෙන වෙලාවේ මොකද වෙන්නේ? සියලුම ප්‍රිය වස්තුන්ගෙන් ප්‍රිය දේවල් වලින් වෙන් වෙලා යන සිද්ධ වෙන. එතන කායික දුක විතරක් නෙවෙයි, තව මොකද තියෙන්නේ? මානසික දුකක් තියෙනවා. එහෙනම් මෙන්න මේ මරණ දුක්ඛය. ඒක දුක්ඛ සත්‍යයක්. ඊළඟට ශෝක දුක්ඛය. ශෝක දුක්ඛය කියලා කියන්නේ තමන්ගේ නෑදෑයෝ නැති වුණාම. ඒ වගේම ගේදර වතුපිටි ඉඩ කඩන් රන්දිදී මිල මුදල් මේවා සොරු පැහැර ගත්තාම හිතේ ඇතිවන බලවත් ශෝකය වේදනාව මෙතන ශෝක දුක්ඛය. ඒ දරා ගැනීමට නොහැකි වීම නිසා මොකද වෙන්නේ? සමහර විට ලේවමනිය වෙනවා. හරියට වතුර සැලියන් නටන්න වගේ හදවත් උණු වෙනවා දරා ගන්න බැරි වුණාම.
අන්නේ දරාගන්න බැරි වුණාම තමයි ඒක වස බීලා මැරෙනවා කෝච්චියට බෙල්ල තියෙනවා මූදට පැනලා මැරෙනවා නානා ප්‍රකාකාරයෙන් සිය දීවිය හානි කරගන්නේ මොකද අර ශෝකය දරාගත නොහැකි වීම නිසා එහෙනම් හිතේ ඇතිවන හදවත උණු වෙන ස්වභාවය දරාගත නොහැකි වේදනාව ශෝක දුක්ඛය ඊනන පරිදේවය කියන්නේ මොකද්ද පරිදේවය කියලා කියන්නේ තමන්ගේ දරුවෝ නැති වුණාම නෑදෑව නැති වුණාම දේපල ඉඩ කඩම් මේව නැති වුණාම සමහර විට හිසේ අත් ගසමින් අඬනවා ඒ වගේම බිත්තිවල ඔළුව හප්ප ගන්නවා ඒ වගේම පපුවට ගහ ගන්නවා අනේ දුවේයි මාව දාලා ගියේ අනේ අය පුතේ මාව දාලා ගියේ ඔය වගේ විලාප තියෙමින් බිම පෙරලි පෙරලි අඬන්නේ ඇයි දරාගත නොහැකි නිසා ඒක තමයි පරිදේවය ඊළඟට දුක්ඛ දුක්ඛය දුක්ඛ දුක්ඛය කියන්නේ කායික වශයෙන් ඇති වෙන වේදනා සමහර විට අනුන්ගෙන් ගුටි බැට කාලා පීපාරවල් ඇනුම් කාලා ඒ වගේම අලිය පාගලා නැත්නම් අනතුරු වලට පත් වෙලා ඔය වගේ ශරීරයේ ඇති වෙන නොයෙක් වේදනා ඒක තමයි ඒකත් දුක්ඛ සත්‍යය ඊළඟට තවත් තියෙනවා දෝමනස්ස දුක්ඛය දෝමනස්සය කියලා කියන්නේ සමහර විට තමන් බොහෝම ආදරෙන් හදා වඩා ගත්ත දරුව තමන්ට අකීකරු වෙනවා තමන් කියන දේ නොසලකා හරිනවා එතකොට හිතේ මොකද වෙන්නේ දෙමාපියෝ හදාපු දරුවෝ කියන දේ අහන්න නැති වුණා මොකද වෙන්නේ හිතේ මහත් වේදනාවක් ඇති වෙන එක තමයි දෝමනස්සය අනිත් කාරණේ තමයි තමන්ගේ බිරිඳ වෙනස් ස්වාමීවරු ප්‍රාර්ථනා කරනවා තමන් මෙච්චර දුක් මහන්සි වෙලා අම්බ කරලා කෑම් බීම දෙනවා නමුත් වෙන අය හොයාගෙන යනවා ඒ වගේම තමන්ගේ ස්වාමියා යනවා වෙනත් ඉස්ලින් කරා අන්න ඒක දෝමනස්සය දරා ගන්න බෑ ඊළඟට උපායාස දුක්ඛය උපායාස දුක්ඛය කියන්නේ හරියට රත් වෙච්ච වතුර තියෙන හැලියක උතුරලා දැන් උතුරන්නම දෙන්නේ අවසාන ටිකක් ඉතුරු වෙනවා. ඒ වාගේ තමයි දරා ගන්න බෑ දුක්ඛස්කන්ධේ. ඒ නිසා සෝසුසුන් හෙලනවා. නොකා නොබී ඉන්නවා බලාගත්තත බලාගෙන ඉන්නවා. ඔය වාගේ ඇති වෙන මහත් වේදනා උපායාස. ඒ නිසා මොකද වෙන්නේ අවසානයේ මරණයට පවාපත් වෙනවා. එහෙනම් මේක දුක්ඛ සත්‍යය. ඊළඟට අප්‍රිය පුද්ගලයන් සමග එකතු වෙන ලැබීම ඒක දුක්ඛ සත්‍යය. ප්‍රියංගෙන් වෙන්වීම දුක්ඛ සත්‍යය කැමති දේ නොලැබීම දුක්ඛ සත්‍යය ඊළඟට කොටින්ම කියනවනම් මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි දුක්ඛ සත්‍යය කියලා හඳුන්වන්නේ එහෙනම් මේ දුක්ඛ සත්‍යයේ තියෙනවා ලක්ෂණ රාශියක් ඒ මොනවද ලක්ෂණ හතරක් තියෙනවා දුක්ඛ සත්‍යයේ පීලන සංකත සන්තාපන විපරිණාම කියලා දුක්ඛ සත්‍යයේ ස්වභාවයක් තමයි නිරන්තරයෙන් පෙළමින් තමයි මේ සත්‍යය වාසය කරන්නේ ඊළඟට දැන් මනුෂ්‍ය ලෝකෙ විතරක් නෙවෙයි සතර අපායෙ ගත්තාම කෙලින්ම පීඩාවෙන් පෙළමින් වාසය කරනවා. තිරිසන් ලෝකේ සත්වෝ බිය තැති ගැනීම වලින් පෙළමින් වාසය කරනවා. ප්‍රේත අපාය සත්වෝ සාපිපාසා දුකින් පෙළෙනවා. නරක ආදී සත්වෝ ගැන කියන්නම දෙයක් නැහැ. ගින්නෙන් පිච්චි පිච්චි අප්‍රමාණ දුක් පීඩාවක් විඳිනවා. ඒ වගේ මනුෂ්‍ය ලෝකේ ගත්තත් එහෙමයි සීතලෙන් පෙළෙනවා උණුසුමෙන් පෙළෙනවා. මැසි මදුරුවන්ගෙන් පෙරෙනවා කුසගින්නෙන් පෙරෙනවා පිපාසයෙන් පෙරෙනවා ඒ වගේම රාගයෙන් පෙරෙනවා දේශයෙන් පෙරෙනවා මෝහයෙන් පෙරෙනවා නිරන්තරයෙන් පෙළමින් තමයි වාසය කරන්නේ ඒක තමයි දුක්ඛ සත්‍යයේ ලක්ෂණය පෙළෙනවා සංකතයි කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි මේ සියල්ල සකස් වෙලා තියෙන්නේ ඒ කියන්නේ වෙනස් වෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දෙයට කියන මොකක් කියලාද සංකතයි කියලා හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් නොවුණා නම් අසංකතයි එහෙනම් අපි මේ සත්‍යය හැම දෙයක්ම හැදිලා තියෙන මොකෙන්ද හේතු ප්‍රත්‍යයන්ගෙන් පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාස්තකයන්ගෙන් තමයි සකස් වෙලා තියෙන්නේ ඒකට කියනවා සංකත ලක්ෂණය ඊළඟ විපරිණාම විපරිණාම කියන්නේ මොකද වෙනස් වෙනවා තප්පරෙන් තප්පරේ ක්ෂණයෙන් ක්ෂණය විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස මොකද වෙන්නේ වෙනස් වීම වලට භාජනය වෙන එපයි විපරිණාම එහෙනම් මෙන්න මේ විදියට මේ දුක්ඛ සත්‍යයේ ලක්ෂණ හතරක් තියෙනවා ඊළඟට මෙන්න මේ දුක්ඛාරය සත්‍ය මනවින් දැක ගන්නවා තෙරුවන් සරණ යන කෙනා ඊළඟට සාරුවත්ඥයන් වහන්සේ දේශනා කරනවා කතමන්ත භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තන්නා පොනෝ භවිකා නන්දිරාග සහගතා తాත්‍ර తాත්‍රා බිනන්දිනී සේයති දං කාමතන්නා භවතන්නා විභවතන්නා මෙන්න සමුදය සත්‍යය සමුදය සත්‍යය කියන්නේ උපනුපන්තන පුනර්භවය ඇති කරන
ඇලීම ඇති කරන යම් කිසි විදියේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නමින් තෘෂ්ණාවක් වේනම් මෙන්න මේ තෘෂ්ණාවට කියන මොකක් කියලාද සමුදය සත්‍ය කියලා. එහෙනම් සමුදය කියලා කියන්නේ කොටින්ම තෘෂ්ණාව. එහෙනම් මේ ජාති දුක්ඛය, ජරා දුක්ඛය, ව්‍යාධි දුක්ඛය, මරණ දුක්ඛ ඇති කරන්නේ කවුද? මේ තෘෂ්ණාව. එහෙනම් තෘෂ්ණාව නිසා තමයි මේ සියල්ලම අපිට ඇති වෙන්නේ. එහෙනම් සමුදය සත්‍ය කියලා කියන්නේ තෘෂ්ණාවයි. මේ තෘෂ්ණාව නිසා තමයි හැම දුකක්ම අපිට හටගන්නේ. කොහොමද තෘෂ්ණාව නිසා දුක හටගන්නේ? තණ්හම් පටිච්ච පරියේෂණ, පරියේෂණම් පටිච්ච ලාභෝ, ලාභම් පටිච්ච විනිච්ඡයෝ, විනිච්ඡයම් පටිච්ච චන්දරාගෝ, චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං, අජ්ජෝසානම් පටිච්ච මච්චරියං, මච්චරියම් පටිච්ච ආරක්ක, ආරක්කාධිකරණං දණ්ඩදාන සත්තදාන කලහ විග්ඝහ තුවන් තුවන් පේසුඤ්ඤ මුසාවාද අනේකේ පාපකේ අකුසල ධම්මා සම්භවಂತಿ. මෙන්න තෘෂ්ණා නිසා දුක ඇති වෙන හැටි. තණ්හම් පටිච්ච පරියේෂණ. තණ්හම් පටිච්ච පරියේෂණ කියන්නේ යමකට තියෙන ආසාව නිසා අපි ඒ දේවල් සොයනවා. දැන් රන්දිදී මිනි මුතුමැණික අවශ්‍යගෙන මොකද කරන්නේ? ඒ දේවල් සොයනවා. ඉඩකඩන් අවශ්‍යත්ත මොකද කරන්නේ? කොහොම හරි ඒවා සොයනවා. කාම සම්පත් අවශ්‍යත්ත මොකද කරන්නේ? ඒවා සොයනවා. ඊළඟට ඔන්න තණ්හම් පටිච්ච පරියේෂණ කිව්වේ ඒකයි, සොයන ආසාව නිසා. ඊළඟ පරියේෂණම් පටිච්ච ලාභෝ, සොයපු නිසා මොකද වෙන්නේ? තමන්ගේ උත්සාහය පමණින් ඒවා ලැබෙනවා. හොඳ හෝ නරක වශයෙන්, අඩු හෝ වැඩි වශයෙන් මොකද වෙන්නේ? ඒවා යම් ප්‍රමාණයක් ලැබෙනවා. ඒකයි පරියේෂණම් පටිච්ච ලාභෝ. ඊළඟට ලාභම් පටිච්ච විනිච්ඡයෝ. ඊළඟට මොකද වෙන්නේ? ලැබිච්ච දේ ගැන තමන් හිතින් විනිච්ඡයක් කරනවා. මට ලැබිලා තියෙන දේ මෙච්චර ලාභයි, මෙච්චර හොඳ එකක්, මෙච්චර ලස්සන දෙයක්, මෙච්චර වටිනවා කියලා හිතින් විනිශ්චය කරගන්නවා. ඊළඟට විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ. ඒ විනිශ්චය කිරීම නිසා මොකද වෙන්නේ? ඒ ගැන දැඩි ආසාවක් ඇති වෙනවා. දැන් මුලින් ආසාව ඇති වුණේ මොකක් ගැනද? නොලැබිච්ච දෙයක් ගැන. දැන් චන්දරාගය කියන්නේ දැඩි ආසාවක්, දැඩි තණ්හාවක් ඇති වෙනවා ලැබිච්ච දේ ගැන. ඊළඟට චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං. අනේ චන්දරාගය නිසා මොකද වෙන්නේ? දැඩි උපාදානයක් හටගන්නවා, දැඩි අල්ලා ගැනීමක් කරගන්නවා මේක මගේය කියලා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? අජ්ජෝසානම් පටිච්ච මච්චරිය, මසුරුකමක් ඇති වෙනවා. මසුරුකම කියන්නේ මේක වෙන කෙනෙකුට අයිති නෑ, මේක මටමයි අයිති කියලා මසුරුකම ඇති වෙනවා. අන්න මසුරුකම නිසා මොකද වෙන්නේ? මච්චරියම් පටිච්ච ආරක්ක. ඒක ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙනවා. ඒ කියන්නේ මේක අයිති වෙන කෙනෙකුට නෙවෙයි, වෙන කෙනෙකුට අත ගහ ගන්න බැරි විදියට මේක ආරක්ෂා කරගන්නවා. ආරක්ෂා කරන්න නම් මොකද වෙන්නේ? මොනවද කරන්න ඕන? ආරක්ෂා කරන්න නම් අවසානයේ නඩු හබ කියන්නත් වෙනවා. දැන් ඉඩකඩන් එහෙම ආරක්ෂා කරගන්න මොකද කරන්න වෙන්නේ? නඩු හබ කියන්න වෙනවා, අවියාවුද ගන්න වෙනවා. අවසාන සීමාව ලකුණු කරගන්න බැරුව මොකද වෙන්නේ? බැන ගන්නත් සිද්ධ වෙනවා. අවියාවුද ගන්න වෙනවා, දනමුගුරු ගන්න වෙනවා, ගුටිමැට ගහමරා ගන්න සිද්ධ වෙන. මොනව නිසාද? මේවා අයිති කරගන්න ඉඩකඩන් ආදී නිසා එහෙම ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. එහෙනම් අවසානයේ මොකද වෙන්නේ? බොරු කියන්නත් වෙනවා. අනේකේ පාපකේ අකුසල ධම්මා සම්භවಂತಿ. අන්න තෘෂ්ණාව නිසා මොකද වෙන්නේ? අනේක විදි අකුසල ධර්මයන් සිද්ධ කරගන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ තෘෂ්ණාවේ ස්වභාවය. තෘෂ්ණාවේ තව ස්වභාවයක් තමයි දුක රැස් කරනවා. ආයූහන කියන්නේ දුකම රැස් කරනවා. දැන් මේ තෘෂ්ණාවේ ස්වභාවයක් තියෙනවා. පෘතුජන ලෝක සත්‍යයට කොයිතරම් දේවල් ලැබුණා සෑහීමක් නැහැ. දැන් මහා සාගරයට මහ මුර්ගසයන් වරුසා ඇදහැලෙනවා. ඒ මදිවට ගංගාවල් ගලා එනවා සතර දිගින්. කොච්චර ජලය ලැබුණා මහසාගරය ඇති ඇති කියලා සෑහෙනවද? නෑ, සෑහීමක් නැහැ. ගින්දරට කොච්චර දර දෑවම් මොකද වෙන්නේ? ඇති කියනවද? නෑ, ඇති කියන්නේ නෑ. තා බුරබුරා දැල් එනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝක සත්‍යයට මොන තරම් දේවල් ලැබුණා සෑහීමක් නෑ. දැන් මහා මන්දාතුර අයතුමාගේ කාලේ එතුමා සක්විති රජ කෙනෙක්. අරු අසංගෙයි ආවුස කාලේ සක්විති රජ වුණේ. ඒ කාලේ ඇති සංඝහානු වරුසාවක් වැටුණා. ඒ සෑ රජතුමාට ඇති වුණාද? සංඝහානු වරුසාවක් ලැබිලා ඇති වුණාද?
නැති උනේ නැහැ. අවසානයේ ඇහුවා මීට වැඩිය සම්පත්තිය නැතන. මීට වැඩිය සම්පත්තිය නෝ කොහෙද? චාතුම් මහරජික දෙව්ලොව. කොහෙද තියෙන්නේ? චාතුම් මහරජික දෙව්ලොව. අවසානයේ හේටත් ගියා. මනුෂ්‍ය වෙස්යෙන් හේට ගියා. අවසානයේ එහෙ දිව්‍ය ශරීරේ පහළ වෙනවා. ඉතින් සතරවරන් දේවතාව මොකද කළේ? මෙතුමාට කොටසක් වෙන් කළා දුන්නා. කාලයක් හිටියේ එහෙ. අරුදාස් ගානක් හිටියේ. ඊට පස්සේ ඇහුව මීට වැඩිය සැප තියෙන තැනක්. මීට වැඩිය සැප තියෙන කොහෙද? ඈ? සක්‍ර භවනි. අවසානයේ සක්‍ර භවන්ට ගියා. තවතිසා භවනට. එයන් සද්දේවරයතුමා මෙතුමාට කොටසක් වෙන් කළා දුන්නා. දැන් කොටසක් පාලනය කරනවා සද්දේවරයතුමා. අනෙක් කොටස මහා මන්දාතු රජුරෝ පාලනය කරනවා. සක්දේව රජවරු 37 දෙනෙක්. සක්දේව රජ වේලා කලුරිය කරනක මහා මන්දාතු රජුරෝ එහෙ රාජ්‍ය දරුවා එතුමාගේ ආශේ කොච්චරද? අසංකේයයන් නිසා. ඉතින් අවසානයේ මොකද වුනේ? කල්පනා කළා මේ කොටසක් මැදි මුළු සක්‍ර භවනම තනියෙන් පාලනය කරන්න ඕන කියලා. අනේ නිසා මොකද වුනේ? එතුමාගේ ආශය පිරිහීමටපත් වෙලා නැවත මනුලවට ආවා. ඉතින් මනුලවට ආවට පස්සේ දැන් කලුරිය කරන්න සූදානන්නේ ඇමතිවරු අසායිටි. ඔබතුමා දැන් සක්විති රජ වෙලා හිටියනේ. අවසාන වශයෙන් මිනිස්යන්ට මොකද්ද කියන්න තියෙන්නේ? මොකද්ද කියන්න තියෙන්නේ? මිනිස්යන්ට කියන්න මේ සම්පත් කියන ඒවා කොච්චර ලැබුණත් පෘථුජන ලෝක සත්වයාට සෑහීමක් නැහැ කියලා කියන්නේ කීව. එහෙනම් මේ සත්වයාගේ ස්වභාවය මොකද්ද? මොනතරම් දේවල් ලැබුණත් සෑහීමක් නැහැ. ඒකයි ස්වභාවය. එහෙනම් තෘෂ්ණාවේ ස්වභාවය දුක රැස් කරන මොනතරම් ලැබුණා සෑහීමක් නැහැ. ඊළඟට නිධාන කියන්නේ තෘෂ්ණාව දුකටමයි හේතු වෙන්නේ. තෘෂ්ණාව සැපට හේතු වෙනවද? නැහැ, දුකටයි හේතු වෙන්නේ. මැරෙන වෙලාවේ හිතේ මහා තණ්හාවක් ඇති වෙන මොකද වෙන්නේ? තණ්හාව හිතේ ඇති වුණා මැරෙන වෙලාවේ මොකද වෙන්නේ? ඒක ප්‍රේත ලෝකයට යනවා. නැත්නම් නරක ආදියට, නැත්නම් තිරිසන් අපායට යන්න හේතු වෙන මේ තෘෂ්ණාව. දැන් මේ ගේදර වතු පිළිඩ කඩන් ඒව ගැන විතරක් නෙවෙයි, සමහර විට තමන්ගේ බිරිඳ ගැන, තමන්ගේ ස්වාමිය ගැන ආසාවෙන් මැරෙන මොකද වෙන්නේ? ඒ නිවසේම එක්ක සුනකෙක් වෙලා හරි උපදිනවනේ. දැන් අර අදින්න පුබ්බක බ්‍රාහ්මණය නෙවෙයි මිතෝදෙය්‍ය බමුණ. තෝදෙය්‍ය බමුණ අධික තෘෂ්ණාවෙන් අර ඉඩ කඩන් ගැන මැරුණේනේ. ඒ නිසා මොකද වුනේ? ගෙදරම අර බැල්ලියගේ කුසේ උපන්නනේ ඒ තෘෂ්ණාව නිසා. එයාගේමයි පින්වත්තුන් අහලා ඇති අර බුද්ධ කාලේ සිදු වුණ සිදුවීම. ඒ කියන්නේ කාන්තාව විවාහපත් වුණා ඒ නිවසේ හිටපු වැඩිමහා සහෝදරයා එක්ක. ඉතින් බාල මල්ලිත් ගෙදර හිටියේ. අවසානයේ අර ස්වාමිය වැඩට ගියා අතරේ මල්ලිත් සමග රහස් සම්බන්ධයක් ඇති කරගත්තා. අවසානයේ මොකද වුනේ? අර වැඩිමහා සහෝදරය තමන්ගේ නීත්‍යානුකූල ස්වාමියා එපා වුණා. ඒ නිසා දැන් මල්ලිත් වැරදේ පටලවාගෙන මෙතුමිය කල්පනා කළා අයියව මරවන්න ඕන. කාට කියලාද මරවන්නේ? මල්ලිට කියලා. ඉතින් මල්ලිට කිව්වා අපි දෙන්නා සන්තෝෂයෙන් ඉන්න ඕන, මොකද කරන්න ඕන? අයිය මරන්න. අවසානයේ මල්ලි කල්පනා කළා මේ කාන්තාව මේ තැනැත්තිය මාවත් වරදේ පටලවාගෙන දැන් මගේ සහෝදරය මරවන්න හදාන්නේ කැමති වුණේ නැහැ. අවසානයේ මොකද වුනේ? කාන්තාව කොහොම හරි 64 මායම දාලා මොකද කළේ? කැමති කරවගත්තා. කොහොමද මරන්නේ? නාන්න ගියපු වෙලාවට බෙල්ල කපලා මරන්න කීවා. ඉතින් අවසානයේ අර ස්වාමිය ගෙදරට ආපු වෙලාවේ බොහොම ආදර ගෞරව දක්වලා සෙනෙහස පෙන්නලා කිව්වා නාගෙන ඉන්න කියලා. ඉතින් අවසානයේ මල්ලි කැත්ත කුත්තියාගෙන මග සැඟවිලා හිටියා. අයියා ගිහලා පාත් වෙනකොට මොකද කළේ? නාන්නේ බෙල්ල කපලා මරණයට පත් කළා. ඉතින් මරුණේ කා කෙරෙහි ආසාවෙන්ද? තමන්ගේ බිරිඳ ගැන ආසාවෙන් මරුණේ. ඒ නිසා මොකද වුනේ? ඒ ගෙදරම ගැරඬියෙක් වෙලා උපන්නනේ. ඉතින් අවසානයේ අර නිතරම ඇඟට වැටෙනවා. කොතෙන්ද ගියා? කොහෙන් අඩි පැනලා ඇඟට වැටෙනවා. අර පූර්ව ජාතිය සෙනෙහස නිසානේ එහෙම වුනේ. ආසාවෙන්නේ මැරුණේ. ඉතින් අවසානයේ ඒ ගැරඬියවත් ඔලුවේ ගහලා මරලා දැවුවා. ඊට පස්සේ මොකද වුනේ? ඈ? ඉතින් අවසානයේ බල්ලෙක් වෙලා උපන්නනේ. ඉතින් ඒ නිසා ඒ බල්ලාත් මොකද කරන්නේ? යන යන තැන්ට පස්සෙන් එනවා. නාන තොටුපොලටත් එනවා. දකින මිනිස්සු කියන්නේ මොකද්ද? අන්න බලුවේද්දි එනවා කියනවා.
එනිසා එතුමිය ගෙදරින් පිටත් වෙනවන මිනිස්සු කවටකම් කරනවා අද නම් හොඳ දඩේමක් අපිට ගන්න පුළුවන් කවටකම් කරනවා ඉතින් අවසානයේ මොකද උනේ ඈ ඒ බල්ලවත් මල්ල දෑවනි ඊට පස්සේ ඔහොම මෙරිලා අවසානයේ තමන්ගේ කුසේ උපන්න දරුවෙක් වෙලා නේද හරි ඒත් මෙරුණේ ආශාවෙන්නේ අවසානයේ මේ දරුවා උපදුනාට පස්සේ අතට ගන්නකොටම කෑ ගහනවා මරලතෝනි දෙනවා මොකද මරණ සංඥා මරණ බය ඇති වෙලා ආච්චිගාව තමයි හදාගත්තේ දවසානේ කාන්තාවටත් ඒ වගේ විපාක විඳින්න සිද්ධ වුණානේ ඒ වගේ අර තෘෂ්ණාව නිසා තමයි ඒක උනේ ආශාව නිසා එහෙනම් මේ ආශාව කියනක එච්චර හොඳ දෙයක් නෙවෙයි තෘෂ්ණාව කියන්නේ කොහොම හොඳ දෙයක් නෙවෙයි එහෙනම් මෙන්න දුක්ඛස්කන්ධයට හේතුව තමයි මේ කියන සමුදයට හේතුව සමුදය සමුදය කියන්නේ තෘෂ්ණාව එතකොට ඒ තෘෂ්ණාවේ තව ලක්ෂණයක් තියෙනවා පරිබෝධාර්ථය ඒ කියන්නේ බාධා කරනවා පිංගම් කරනවන දානය දෙන්න ගියත් බාධා කරනවා මෙච්චර දීලා වැඩක් නැහැ මීට වැඩිය අඩුවෙන් කරන්න ඕන සීලයක් රකින්න ගියා බාධා කරනවා හැමදාම සීල් ගන්න ඕනේ නැහැ මාසෙකට සැරයක් නැත්නම් අවුරුද්දට පොයවල් දෙක තුනකට සීල් ගත්තම ඇති කියලා බාධා කරනවා භාවනාවක් කරන්න ගියත් එහෙමයි එහෙනම් ඒක තමයි පරිබෝධකාරකය එහෙනම් මේක තමයි සමුදය සත්‍යය ඊළඟට කතමන්ත භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං එහෙනම් නිරෝධාරි සත්‍ය කියන්නේ මොකද්ද යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිසග්ගෝ මුත්‍ති අනාලයෝ එහෙනම් මෙන්න මේ තෘෂ්ණාව විනාශ කරන පටි නිසජ්ජනය කරන නිර්වාණ ධාතුව තමයි නිරෝධාරි සත්‍යය කියලා කියන්නේ එහෙනම් මේ නිවනටපත් වුණාම කිසිම දුකක් නැහැ ජාතිය නැති නිසා නිවන සාන්තයි ඒ වගේම ජරාවන් නැති නිසා නිවන සාන්තයි ව්‍යාධිය නැති නිසා නිවන සාන්තයි මරණය නැති නිසා නිවන සාන්තයි ශෝකය නැති නිසා පරිදේවේ නැති නිසා නිවන සාන්තයි එහෙනම් නිවනටපත් වුණා නම් කිසිම දෙයක් කරන්න නැහැ කෑම බීම කන්න ඇඳුම් පැනඳුම් අඳින රැකී රස්සා කරන්න කැසිකිලි වැසිකිලි කරන්න ගෙවල් හදන්න යාන වාහන ගන්න මේ කිසිම දෙයක් නැහැ නිවනට පත් වුණා නම් එහෙනම් මේ නිවන සාක්ෂාත් කරගන්න තමයි අපි සෑම දෙනා මේ කටයුතු සම්පාදනය කරන්නේ. එහෙනම් මේ නිවන අවබෝධ කරගන්න තියෙන ආකාරය තමයි මාර්ග සත්‍යය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරේ සත්‍යය කියලා කියන්නේ අය මේ වරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවාදී වශයෙන් මේ කියවෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මෙතන මාර්ග සත්‍ය කියලා හඳුන්වන්නේ. එහෙනම් මේ මාර්ග සත්‍යය මාර්ග සත්‍යයට අනුව කටයුතු කරනවා නම් මාර්ග සත්‍ය කියන්නේ දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ත්‍රිශික්ෂාව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව තමයි අන්තර්ගත වෙන්නේ. එහෙනම් සෑම කටයුත්තකදීම මේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණණය වන හැටියට සිදු කළා නම් එතන මාර්ග සත්‍යය තමයි වැඩෙන්නේ. එහෙනම් අපි දානයක් දුන්නත් සීලය සමාදන් වුණත් භාවනාවක් වැඩුවා මොකද වෙන්නේ? මේ කියන මාර්ග සත්‍යය තමයි අපේ సంతානවල දියුණු වෙන්නේ. එහෙනම් මේ මාර්ග සත්‍යයේ ගමන් කිරීම නිසා දැන් මෙතර කාලයක අපි ගමන් කළේ මොන මාර්ගවලද ලෝකේ තියෙනවනේ ගමන් කරන මාර්ග පහක් දිව්‍ය ලෝකයට යන එක පාරක් තියෙනවා බඹලොවට යන තවත් පාරක් තියෙනවා මනුෂ්‍ය ලෝකයට යන තව පාරක් තියෙනවා නරක ආදියට යන තවත් පාරක් තියෙනවා තිරිසන් අපායට අසුර ප්‍රේත අපායට යන පාරක් තියෙනවා එහෙනම් මෙතර කාලයක් ගමන් කළේ මොන වගේද මේ කියන මාර්ගවල එහෙනම් මේ මාර්ගවල ගියා කියලා නිවනක් දකින්න ලැබුණාද නෑ නිවනක් දකින්න ලැබුණේ නෑ එහෙනම් මේ එකම මාර්ගයක් උත්තරම මාර්ගයක් බවට පත් උනේ නෑ සියල්ල නිසා මොකද උනේ දුක්ඛස්කන්ධයකට නැවත නැවත පත් වීමයි එහෙමනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම මාර්ගයක් නෙවෙයි සුචිම් මග්ගං නිබ්බානෝගත ගාමින බොහොම නිවැරදි පිරිසිදුයි ඍජුයි නිර්වාණය කරාම යොමු කරවෙනවා එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා මොකද වෙන්නේ සබ්බ භවේ පරිඤ්ඤාය පරිනිබ්බාන්ති අනාසව ලෝකයේ තියෙන සියලුම දේවල් තත්වාකාරයෙන් අවබෝධ කරගෙන අසංකත ධාතු අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට වාසනාව උදාපත් වෙනවා
එහෙමනම් පින්වතුනි අද උදේ කාලයේ පටන්ම මේ පින්වතුන්ලා විසින් මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි අනුගමනය කරගත්තේ. එහෙනම් මේ මාර්ගයේ ගමන් කිරීම නිසා ඒකාන්තයෙන්ම මේ ජාති දුක්ඛය, ජරා දුක්ඛය සියල්ලම පිරිසිඳා බෝධ කරගෙන ජාතිය ජරාවක් නැති අසංකත අමත අමා මහ නිවන සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා. මේ නිසා අපි ප්‍රාර්ථනා කරමු අප සෑම දෙනා විසිනුත් මේ රැස්පත් කරගන්න සෑම කුසලයක්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ බවට පත් වේවා. සුවසේම ආර්ය සත්‍ය බෝධ කරගෙන ලබන සාන්ත අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. මේ නිසා දැන් සෑම දෙනා මෙතෙක් වේලාවක් සාවධානව මේ දහම් පදයට සවන් දුන්නා. මේ සෑම කුසලයක්ම හැම දෙනාටම ප්‍රඥා පාරමිතාවක් වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු. ඒ නිසා අපේ ශාන්තිනායකයන් වහන්සේ සාදාසංඝ කල්පලක්ෂ ගණන්, අටාසංඝ කල්පලක්ෂ ගණන්, තොලසාසංඝ කල්පලක්ෂ ගණන්, විසිඅසංඛේය කල්පලක්ෂ ගණන් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා බෝම්ලරා වැඩ ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා සම්බුද්ධත්වයට පත් වුණා. බුද්ධත්වයට පත් වෙලා 540 සසරක් මුළුල්ලෙහි සුවිසුද්ධ වූ සේ සද්ධර්මය දේශනා කරලා සූවිසි අසංඝ ගණන් ජනතාව අමා මහ නිවන් පුර පමුණුවා වදාළා. සරුවත්ඥයන් වහන්සේද අවුරුදු 80ක් ආයු වළඳා දසදහසා ඒකදා ඒ ලෝකධාතු ඒකා ලෝක කළ මිනිපහනක් නිවී යන්නාසේ අනුපාදිසේත පනිර්වාණ ධාතුවට සැපත් වුණා. ඒ නිසා සරුවත්ඥයන් වහන්සේ පිරිනිවන් වැඩි නමුද වසර 5000ක් පිරෙනා තෙක්ම මේ බුද්ධෝත්පාද කාලයයි. ඒ නිසා මේ බුද්ධ ශාසනය පිහිටාධාර කරගෙන යම් කුසල ක්‍රියාවක් සිදු කරගත්තා නම් ඒ සියල්ලම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ආකාරයෙන් සම්පාදනය කරගත්තා නම් අප සෑම දිනකට වාසනාව ලැබෙනවා. ඒ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ නිවේසනසී වැඩිය අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට. මේ නිසා අපි ප්‍රාර්ථනා කරමු මේ රැස්පත් කරගන්න සෑම කුසලයක්ම අප සෑම දිනාටම ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම සුඛසහගත ප්‍රතිපදාවකින් ආબોධ කරගන්නට වාසනාව උදාපත් වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු. ඒ නිසා දැන් මෙතෙක් වේලාව සීලයක පිහිටාගෙන රැස් කරගත්තා වූ සෑම කුසලයක්ම සෑම දෙනාට මිකසේ මහත්ඵල මහත්තානිසංස වේවා. සියලු දෙනාගේ ජීවිත වටා තියෙන සියලු කෙලෙස් අඳුරු අවිදුවන්දුරු අකුසල් විපාක දුරු වෙලා ඥානාලෝකයෙන් ප්‍රඥාලෝකයෙන් යුතුව නිවන් මඟ යාගන්ට ජාති ජාතිත් වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු. එවගේම අද සවස් කාලයේදී පූජනීය සංඝරත්නයට සිය පිරිසටත් යගිලම්බස දානීය පූජා කරන්නට යෙදුණ ඒ සඳුරු තරුණ මහත්මාණන් ඇතුළු ඒ පවුලේ සෑම දෙනා විසින් ඒ නිසා ඒ කුසලානුභාව බලයෙන් ඒ සඳුරු මහත්මාණන්ගේ ජීවිතේ වටා තියෙන කායික වශයෙන් ඇති රෝග පීඩා සියල්ල හිරදුටු අඳුරසේ විහෙත විත්වාසනය වෙලා නිරෝගතාවයෙන් දීර්ඝායු සම්පත්තිය සැලසේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. මේ සෑම කුසලයක්ම හේතු වාසනා වීමෙන් අප සෑම දිනාටම සුවසේ පාරමී පුරාගෙන මෙලෝ ජයගෙන පරලෝ ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මේ ජයගෙන අපරාජිතව විරාජිතව බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ නිවේසනසේ පැමිණ වැඩිය අජරාමර සාන්ත ප්‍රණීතග්‍ර ලෝකෝත්තර අමා මහ නිවනින් සැනසෙන්නම මේ පුණ්‍යලාභ එකසේ හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං තිරං රක්ඛන්තු ත්වං සදා. සීලේක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් වූ කුසලානුභාව බලයෙන් සෑම දිනාට අමා සැපතම සැලසේවා. මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කෙරෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා.
තුනුරුවන්ගේ සරණින් සිරු දෙවියන්ගේ රැකවරණයෙන් උන්වහන්සේ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවන ලැබේවා. උන්වහන්සේ මිලවට බිහි කළ මෑණියන් වහන්සේට හැදු වැඩූ පියතුමාටත් මේ පින ඒකාකාරවම පිහිටේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ කළුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රම වාසී පූජ්‍ය ගලමඩ සම්බුද්ධාලෝක ස්වාමීන් වහන්සේ.